බොහොම ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ pcgames.lk එකත් එක්ක ඉතින් මම අද ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේම අරගෙන ඉන්නේ unity එකේ game හදන වීඩියෝ එකක්. ඉතින් මම මේක පාඩම් මාලාවක් විදිහට පොඩි තැනේ ඉඳලා ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ පාඩම් මාලාවේ යන අතරෙදි මගේ සුපුරුදු පරිදි gameplay videos නුත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වැඩත් එක්ක තමයි මම මේ unity එකේ game හදන විදිහ ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. බොහෝ විට සතියේකට වීඩියෝ එකක් දෙකක් වගේ තමයි මට දාන්න වෙන්නේ. ඉතින් මම මේකේ C# වලින් ප්‍රෝග්‍රෑමින් කරන හැටි කියලා දෙනවා. අද කියලා දෙන්න යන්නේ මේක කොහමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඒ වුණාට මම ඕගොල්ලන්ට පේනවා ඉතින් මම ඩෙස්ක්ටොප් එකේ අයිකන් දෙකක් තියෙනවා. මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ කොහමද ඕගොල්ලන්ට ෆ්‍රී මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මේ යුනිටි කියන්නේ බොහොම පවර්ෆුල් ගේමින් එන්ජින් එකක්. මේ ගේම් හදන්න පුළුවන් පොඩි ගේම් එකේ ඉඳලා පොඩි 2D ගේම් එකක ඉඳලා ලොකු පරාසයක් තියෙන ගේම් එකක් දක්වා මේ ගේම් එන්ජින් එකේ අපිට ඩෙවලොප්මන්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඇඩ්‍රස් බාර් එකේ http://unity.com කියලා ගහුවට පස්සේ ඔයගොල්ලොන්ට පුළුවන් unity ලාගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න. මේ තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ඉතින් ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් අපිට තියෙන බයි කරන්න තමයි. ඉතින් අපිට මේක ගෙට් ස්ටාර්ටඩ් කරන්න පුළුවන් ක්‍රියේටර්ස්ලාට තියෙන වර්ෂන් එක ඔගලොන්න පුළුවන්. බිස්නස් පැත්තේ ඔගලොන්න ලොකු ගණන් වලට තමයි මේක තියෙන්නේ. උනාට මේ ඉන්ඩිවිජුවල් කියන තැනට ගියාට පස්සේ ස්ටුඩන්ට්ලාට වෙනම තියෙනවා, පර්සනල් කියලා එකක් වෙනම තියෙනවා. ඉතින් මම කියන්නේ මේ පර්සනල් කියන එක තමයි ගෙට් ස්ටාර්ටඩ් කියලා කරන්න ඕන. මේ සයින් අප් මෙතන තියෙන්නේ. මෙතන ස්ටුඩන්ට්ලා කියන්නේ කොහරි එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකක ඉන්නෝ නම් ඒගොල්ලෝ හරහා තමයි මේක කරන්න තියෙන්නේ මේ ස්ටුඩන්ට්ලට. ඉතින් මේ පර්සනල් කියන එකෙන් ගෙට් ස්ටාර්ට් දුන්නට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තැනකට යනවා. ඉතින් මේ වගේ තැනකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. මෙන්න මෙතන ස්ටාර්ට් හියර් කියලා මෙතන ඇග්‍රියන් ඩවුන්ලෝඩ් දුන්නට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මෙගාබයිට් 60 ගානක යුනිටි හබ් සෙටප් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේක මෙගාබයිට් 69.8 එකක්. මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ යුනිටි හබ් එක තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එක නෙවෙයි ඔයගොල්ලන්ට ඉන්ස්ටෝල් වුනේ. ඉතින් මේ තියෙන්නේ යුනිටි හබ් එක ඔයගොල්ලෝ පළවෙනි පාරටම ඉන්ස්ටෝල් කරනවා නම් ඒක සෙටප් එකක් විදිහට ඉස්සරහට යුනිටි හබ් එක ඕපන් වෙලා ඔයගොල්ලොන්ගේ යුනිටි සොෆ්ට්වෙයාර් එක කම්පියුටරේට හරියන යුනිටි සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙම සිද්ධ වෙනවා. ඉතින් මේ තියෙන යුනිටි හබ් එක ටික වෙලාවක් යනවා. මේ යුනිටි කියන සොෆ්ට්වෙයාර් එක ටිකක් ලොකු සොෆ්ට්වෙයාර්. මේක තමයි යුනිටි හබ් එක. ඉතින් මෙතන මේ ඉන්ස්ටෝල්ස් වලට ගිහිල්ලා ඔයගොල්ලොන්ට මේ විදිහට අපිට මෙතන අලුත් වර්ෂන් පවා ගන්න පුළුවන්. මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ තව යුනිටි ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් තමයි මම ආපහු පෙන්නන්නම්. යුනිටි එක ඔෆ්ලයින් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔෆ්ලයින් ඇචිව් මේ ෆෝල්ඩර් එක අරක ඔන්ලයින් සෙටප් එකක් තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඔයගොල්ලන්ට මම මේකේ ලින්ක් එක දාලා තියන්නම්. මේ ලින්ක් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් යුනිටිලාගේ එක එක වර්ෂන්ස් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති 2021 එක එක වර්ෂන්ස්. මේවා අප්ඩේට් කරපු කාලවකවානුවත් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. මම රෙකමෙන්ඩ් කරන සොෆ්ට්වෙයාර් එක තමයි යුනිටි 2019 තියෙන වෙන මේ උඩම තියෙන එක. ඒක අන්තිමටම අප්ඩේට් කරලා තියෙන 2021 ජනවාරි 13. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන වින්ඩෝස් වලට ඩවුන්ලෝඩ් කරගන්න. මේක ගිගාබයිට් 1.6ක් දෙකකට ලං වෙන්න ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ නෝමල් සෙටප් එකක් ඉන්ස්ටෝල් කරගන්න වගේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ යුනිටි හබ් එකෙන්ම තමයි අපි ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න ඕන. මේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරගන්නකොට මම මේ නිකන් හදලා බලපු ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ. ඉතින් මෙතන නිව් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේ වගේ වින්ඩෝ එකේදී ඔයගොල්ලන්ට පුළුවන් 2D හරි 3D හරි තෝරලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ෆයිල් ලොකේෂන් එක ඔයගොල්ලොන්ගේ කොහෙද මේ ෆයිල් එක සේව් වෙන්න ඕන කියලා මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් ඉතින් මගේ මෙතන යූසර් account එකේ නිපුන කියන ෆෝල්ඩරේ තමයි ඇතුලේ ඩොකියුමන්ට් එකේ තමයි මේක මේ වෙන්නේ. ඉතින්
මෙතන ඔගොල්ලොන්ට පුළුවන් තමන් කැමති ප්‍රොජෙක්් නේම් එකක් දෙන්න. මෙතන ප්‍රොජෙක්් නේම් එක වෙනුවට ඔගොල්ලොන්ට මම මෙතන new one කියලා ප්‍රොජෙක්ට් එකක් හදන්නම්. මම මේක ක්‍රියේට් කරන්නම්. ක්‍රියේට් කරාම යුනිටි එකෙන් මේක ඔන් වෙනවා. ඉතින් යුනිටි එක ලොකු සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනු මේක ඔන් වෙනවා. අපි ටිකක් බලන් ඉමු මේක ඔන් වෙනකන්. ඉතින් මේ තමයි යුනිටි software එකේ interface එක. ඉතින් මේ තමයි Unity software එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ Unity software එක පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඕක මම dark mode දාගෙන ඉන්නේ. ඉතින් මෙතන තමයි hierarchy කියලා මෙතන තියෙන්නේ. අපි මෙතන game එකේ add කරන objects මෙතන list එකක් විදිහට වැටෙනවා. ඊට පස්සේ මෙතන project කියන panel එකේ ඔයගොල්ලන්ට අපි assist මොන හරි download කරගත්ත දෙයක් තියෙනවා නම් ඒ assist සම්පූර්ණ මෙතන folder වශයෙන් පෙන්වන්නේ. මෙතන අපි මොන හරි මෙතන object එකක් දාගත්තා නම් මේ තියෙන්නේ අපේ work ground එක. මෙතන අපි මේ විදිහට එහා මෙහා කරලා අපි බලන්න පුළුවන්. මේ තමයි pan tool එක. ඉතින් මෙතන අපිට පුළුවන් ඒ hand tool එක මම pan කියලා කිව්වේ මොකද්ද AutoCAD වල තියෙන එක pan කියලා. ඉතින් මේකේ hand කියලා තමයි ඒ tool එකේ නම තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට පුළුවන් මේ ග්‍රවුන්ඩ් එක අපිට මේ කොහොමද කියලා බලන්න. කියන්නේ මෙහෙම අරයට මෙහෙට කරලා බලන්න. මෙතන තමයි gaming view එක පේන්නේ. අපි මුකුත් ඇඩ් කරලා නැති නිසා එතන මොනවත් නැහැ. මෙතන මේ assist store කියලා තියෙන තැන අපි ගියාට පස්සේ ඔයගොල්ලොන්ට පුළුවන් assist download කරගන්න. ෆ්‍රී assist තියෙනවා. ගොඩක් වෙලාවට assist තියෙන්නේ ගොඩක් සල්ලි දීලා ගන්න තියෙන assist තමයි තියෙන්නේ. අපි බලමු. දැන් මෙතන ඉන්ස්පෙක්ටර් කියන තැන අපි මෙතන ඇඩ් කරන ඔබ්ජෙක්ට් එකේ ගතිගුණ වෙනස් කරන්න තියෙන මෙතනින් අපි උදාහරණයක් විදිහට අරගෙන බලමු. මම මෙතෙන්ට ඇඩ් කරගන්නම් 3D ඔබ්ජෙක්ට් එකක්. කියුබ් එකක් මම ඇඩ් කරගත්තා. හරිද? දැන් කියුබ් එක මම ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා මේ හයරාගි කියන තැන. මෙතන මේන් කැමරා එක තියෙනවා. මේන් කැමරා එක මෙතන ඔයගොල්ලොන්ට පේනවා. ඉතින් මේන් කැමරා එක මෙතන තියෙනවා. ඊට පස්සේ ඩිරෙක්ෂනල් ලයිට් කියන්නේ ලයිට් කියන්නේ අපේ මෙතන තමයි අපේ දේවල් හැදෙන තැන. මෙතන අපි එතන ලයිට් වැටෙන විදිහ මට කියන්න තේරෙන්නේ. ඊට පස්සේ මෙතන කියුබ් එක අපි මම ගත්ත දැන් මෙතන ඇඩ් කරගත්ත 3D ඔබ්ජෙක්ට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මේ විදිහට මෙතන තියෙනවා මූ ටූල් එක. මූ ටූල් එකෙන් අරගෙන මෙන්න මේ මේන් කැමරා එක මම පොඩ්ඩක් මෙහෙම එහාට මෙහාට කරලා ඔයගොල්ලොන්ට පෙන්වන්නම්. මේ විදිහට අපිට එහාට මෙහාට කරලා බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන ලේඅවුට් එක ඔයගොල්ලොන්ට කරදර නම් මේ ලේඅවුට් එක වෙනස් කරගන්න පුළුවන්. මම මෙන්න මේ ගේම් කියන ලේඅවුට් එක. ඉතින් මම මෙතන මම එඩිට් කරන දේවල් මට ඒ විදිහටම බලා ගන්න ඕන නිසා ඔයගොල්ලොන්ට පේනවා ඇති මේන් කැමරා එකේ එහාට මෙහාට කරද්දි මෙතන ගේම් කියන තැන අපිට පේන විදිහ වෙනස් වෙනවා. ඉතින් මෙන්න මම සිලෙක්ට් කරලා තියෙනවා. දැන් මම මේක සිලෙක්ට් කරගන්නම්. කියුබ් තැනට කියුබ් තැනට සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ ඉන්ස්පෙක්ටර් එකෙන් පේනවා කියුබ් කියන එකේ ගතිගුණ. මේකට දාලා තියෙන ගතිගුණ මේකේ පොසිෂන් එක මෙතන x y z ඩගයන් පෙන්වනවා මෙතන තියෙන දේවල්. ඊට පස්සේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මෙහෙම එහා මෙහා කරනකොට ඔයගොල්ලන්ට පේනවා x අගය අඩු වෙනවා වැඩි වෙනවා. ඊට පස්සේ මෙතන එහාට මෙහාට කරනකොට පේනවා මෙතන y අගය අඩු වෙනවා වැඩි වෙනවා. ඉතින් අපිට පුළුවන් මෙතන x අගය y අගය එහාට මෙහාට කරලා කොහොමද ඒක එහාට මෙහාට යන්නේ කියලා බලාගන්න. ඉතින් මට පුළුවන් මේකේ ස්කේල් එක වෙනස් කරන්න. මම මේ විදිහට මේ ස්කේල් එක දීලා බලමු මොන වගේ. මම මේ විදිහට කියුබ් එක ටිකක් දික් කරගන්නවා. ඊට පස්සේ උස වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් මම මේකේ මේ පළල ටිකක් වැඩි කරගන්නවා. මට පුළුවන් මේක එතකොට ගේම් එකේ පොළව විදිහට පාවිච්චි කරන්න. ඉතින් මම මේන් කැමරා එක මේ විදිහට ඇතුළට ගියා වැඩි. මෙතන ඔයගොල්ලොන්ට පේනවා මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කැමරා එකෙන් පේන විදිහ තමයි ඔයගොල්ලොන්ට මෙතන පේන්නේ. ඉතින් මේ තමයි කියුබ් එක අපි ඇඩ් කරගත්ත. මම තව 3D ඔබ්ජෙක්ට් එකක් මෙතන ඇඩ් කරගත්තා. මේ තමයි කියුබ් එක. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මෙතන
ක්‍රියේට් කරලා ඔගොල්ලොන්ට පුළුවන් මෙතන මැටීරියල් එකක් හදාගන්න. ඉතින් මම දැන් මේ කියුබ් එකට මැටීරියල් එකක් කියන්නේ පාටක් දෙන්න යන්නේ. ඉතින් අපිට පුළුවන් කලර් පිකප් එකෙන් මෙතන පාටක් දෙන්න. ඉතින් මම මේකෙන් රතු පාට තෝරගන්නම්. රතු පාට තෝරගෙන ඊට පස්සේ මම මේක මේ කියුබ් එකට මෙහෙම අතාරිනවා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මගේ මේන් කැමරා එක. මම මේන් කැමරා එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඔයගොල්ලෝ පෙන්වන්න. මේ තියෙන්නේ දැන් මේ පරිසරයේ මං හදපු කියුබ් එක තියෙනවා. මේක තමයි මම පොලවට ගත්තේ. මේ අලු පාට පල්ලෙහා තියෙන එක තමයි මම පොලවට ගත්තේ. මේ තියෙන්නේ මගේ කියුබ් එක දැන් හදපු මැටීරියල් එකකුත් ඇඩ් කරා. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේක ප්ලේ කරලා බලන්න මෙතන. දැන් ප්ලේ කරලා බැලුවට අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. ඉතින් අපි මොනවත් මේකට ඇඩ් කරගත්තේ නැති නිසා. ඉතින් අපිට පුළුවන් මේක ස්ටොප් කරලා දාලා මේ විදිහට එඩිට් කරන මූඩ් එකට ආපහු එන්න. ඉතින් එඩිට් කරන මූඩ් එකට ආවට පස්සේ දැන් මේ කියුබ් 1 කියලා හදනවා. අපිට පුළුවන් මේක රිනේම් කරලා කියුබ් මෙතන රිනේම් කරලා අපිට ඕන නමක් දාගන්න එහෙම පුළුවන්. ඊට පස්සේ දැන් මේක අපි ෆිසික්ස් වලට වැඩ කරන විදිහට වෙන්න ඕන. මේක මම මෙතන ප්ලේ කරාට පස්සේ මේ කියුබ් එක බිම් වැටෙන්න ඕන. ඒ කියන්නේ අපේ ග්‍රැවිටි එක විදිහට වැඩ කරන්න ඕන. ඉතින් ග්‍රැවිටි එක විදිහට වැඩ කරන්න නම් මෙතන ඇඩ් කම්පෝනන්ට් කියලා එකක් තියෙනවා. මම මේ සිලෙක්ට් කරලා තියෙන්නේ කියුබ් 1 එක. කියුබ් 1 එක විදිහට මේ සිලෙක්ට් කරලා තියෙනවා. ඕගොල්ලෝ පේනවා ඇති XYZ තලයක් මෙතන පෙන්වලා දීලා තියෙනවා. XYZ තලයේ සිලෙක්ට් වෙලා තියෙන මේ කියුබ් 1 එක. ඉතින් මම මෙතන ඇඩ් කම්පෝනන්ට් කියලා දෙනවා. ඊට පස්සේ මෙතන ෆිසික්ස් කියන තියෙනවා. මෙතන ඊට පස්සේ රිජිඩ් බොඩි. රිජිඩ් බොඩි කියලා දුන්නට පස්සේ ඕගොල්ලොන්ට මෙතන ඩිෆෝල්ට් දේවල් ටිකක් තියෙනවා. මේ තියෙන රිජිඩ් බොඩි කියන්නේ මම මේ ඝන වස්තුවක් විදිහට දැන් හඳුන්වලා දීලා තියෙනවා. දැන් මේ ෆිසික්ස් වලට වැඩ ගන්නවා. දැන් ඕගොල්ලෝ මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. දැක්කද ඕගොල්ලොන්ට පේනවා පෙවුනා මෙතන. මම මෙතන ප්ලේ කරාට පස්සේ ග්‍රැවිටි එකේ විදිහට මේක බිමට වැටුණා. ඕගොල්ලොන්ට ආපහු මේක මේව කරලා මම පෙන්වන්න. ඔන්න ආපහු මම ප්ලේ කරනවා. ප්ලේ කරාට පස්සේ ඕගොල්ලෝ පේන්නේ නැති බොක්ස් එක එතනින් බිමට වැටුණා. ඉතින් මට පුළුවන් මේ බොක්ස් එකේ කොපි එකක් ගන්න. අරගෙන මෙතන පේස්ට් කරන්න. දැන් මම මේ පේස්ට් කරපු එක කියුබ් 2 කියලා ඕගොල්ලොන්ට වැටලා තියෙනවා. මම මේ ප්ලේ මූඩ් එකේමයි ඉන්නේ. මම මේක අයින් කරන්නම්. කියුබ් මම මෙතන ආපහු කොපියක් ගන්නම්. ඒක නැති වෙලා. ඒක කොපි කරලා මම මෙතන පේස්ට් කරා. ඒක හැමම උඩට ආවා මෙන්න මේ විදිහට. මම පොඩ්ඩක් ඒක චුට්ටක් ඇඩ් කරන්නම්. ඊට පස්සේ ආපහු මම කොපි කරලා පේස්ට් කරන්නම්. දැන් මෙතන කියුබ්ස් තුනක් තියෙනවා. ඉතින් මම කැමරා මෝඩ් view එකත් මම පොඩ්ඩක් වෙනස් කරන්නම් ඕගොල්ලොන්ට හරි හැටි මේක පේන්න ඕන නිසා. ඉබර පුළුවන් මේක මේ විදිහට රොටේට් කරගන්නත් පුළුවන්. මේන් කැමරා එක ආපහු මම මේ විදිහට චුට්ටක් මෙහෙම බිමත් පේන්න ඕන නිසා මම මේ විදිහට ඔයගොල්ලොන්ට පෙන්වන්නම්. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මම මේක පොඩ්ඩක් මේ විදිහට අපිට zoom out කරගන්න පුළුවන්. zoom in කරගන්න පුළුවන්. මේක පොඩ්ඩක් මෙහාට කරන්න. ඒ කියන්නේ අපිට මේක පෙරලෙනව ලස්සනට බලන්න ඕන. මෙහෙම වැටුනහම කොහොමද වැටෙන්නේ කියලා. ඊට පස්සේ මම මේකේ සීන් එක තව ටිකක් වැඩි ලොකු කරගන්නම්. ඔගලොන්ට බලාගන්න ලේසි වෙන්න. ඉතින් මේ ගේම් කියන එක යටතේ ඔගලොන්ට පේනවා ඇති කැමරාවට පේන විදිහ තමයි මෙතන තියෙන්නේ. දැන් මම මේක තුන ප්ලේ කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔගලොන්ට පේනවා ඇති බොක්ස් තුන පෙරලිලා ගියා. ඊට පස්සේ මම මෙතන මම මේ බොක්ස් තුන පෙරලිලා යන්න හේතුව රිජිඩ් බොඩියක් රිජිඩ් බොඩි කියන ගතිගුණේ මම පළවෙනි කියුබ් එකට දැම්මා. ඒ කියුබ් එකේ කොපි තුන දෙකක් තමයි මේ ගත්තේ. හරිද? ඒ නිසා මේකේ ෆිසික්ස් වලට දැන් බලපානවා. ඒ කියන්නේ අපි මේකට ෆිසික්ස් ඇඩ් කරලා තියෙන්නේ. මේක අපව මේව කරලා අපව දානකොට ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේකේ ෆිසික්ස් වලට වැඩ කරන දේවල් පෙරලිලා යනවා.
ඉතිං මම පොඩි වීඩියෝ එකක් තමයි කරන්න හිටියේ. ඉතින් මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට යුනිටි එකේ පළවෙනි කිහිපය. ඉතින් ඔයගොල්ලන්ට මේක අතදා බලන්න පුළුවන්. අතදා බලන්න බය වෙන්න එපා. මේකේ තියෙන දේවල් අතදා බලන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නම් මේකේ තියෙන යුනිටි එකෙන්ම දෙනෝ FPS ගේම් එකක්. FPS ගේම් එකේ ගතිගුණ වෙනස් කරලා ඒකේ තියෙන කැරක්ටර්ස් මේ විදිහට කොපි කරලා දාලා අපි ගේම් ලෙවල් එකක් කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් මේකේ වීඩියෝ සීරීස් එකක් විදිහට ඉස්සරහට දිගටම යනවා. මම මේකේ සී හෑෂ් වලින් ඔයගොල්ලන්ට කොහොමද දේවල් වැඩ කරන විදිහ කියලා දෙන්නම්. ටිකක් කාලයක් යාවි මේ වීඩියෝ සීරීස් එක දිගටම යනවා. අනිවාර්යයෙන් මගේ ගේම් ප්ලේයර්ස්නොත් ඒ අතරෙදී බොහෝ විට යනවා. ඉතින් ඒ ගැන වද වෙන්න එපා. අනිවාර්යෙන් සතියට දෙක තුනක් වගේ වීඩියෝස් මම මේකෙන් ගේන්න උපරිමයෙන්ම ට්‍රයි කරනවා. කැම්පස් එකේ වැඩත් එක්ක ටිකක් අමාරු වෙනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරලා ඕගොල්ලෝ කම්පියුටර් එකට දාගන්න. ඉතින් ඕගොල්ලොන්ට මම හිතනවා ගේම් ප්ලේ කරනවට අමතරව ගේම් එකක් නිර්මාණය කරලා බලන්නත් පුළුවන් ඕගොල්ලොන්ට. ඉස්සරහට ඒ දේ වටිනෝ. දැන් ශ්‍රී ලංකාවේ ගේම් ඩිවලොප්මන්ට් අතින් දැන් ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් ඒ නිසා එහෙනම් මම අදට සමුගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.